දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 492 වැනි ටෙලිවැකිය. අද බක්පුර පසළොස්වක පොහොය දිනය. බක්පුර පසළොස්වක පොහොය යෙදී තිබෙන්නේ වසරේ භාග්‍යවන්තම මාසය ලෙස සැලකෙන අප්‍රේල්වල. ඒ වුණාට 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයේ මේ භාග්‍යවන්ත මාසේ ලේයින් තෙත් කළා. ඒ වගේමයි නිවැරදි සැලසුම් නැති දහවන තරගයක් නිසා අහිංසක ජීවිත හතක් අහිමි වුණෙත් මේ භාග්‍යවන්ත මාසෙම ඔය ඊයේ පෙරේද. මේ සිද්ධි කොහොම වුණත් බුදුරජාණන් වහන්සේ චූලෝදර මහෝදර අතර ඇතිවීමට ගිය මහා සටන වලක්වාලමින් ධර්ම දේශනා කොට ඔවුන් සුමගට යහමගට ගත්තේ අද වන් දවසකයි. බුදුරජාණන් වහන්සේ තුන්වරක් වැඩිය පින්බිම ලෙසයි අපේ රට හඳුන්වන්නේ. මේ පින්බිම රජ දවසින් පසු බාර දුන්නෙත් බාර ගත්තෙත් බාරකරුවන් නෙවෙයි අයිතිකරුවන් පිරිසක්. විශේෂයෙන් 1948 සුදු ජාතිකින් අපිව දාලා ගිය දවසේ සිට අද වනතෙක් රට බාරගත් රට බාර දුන් දේශපාලන නායකින් මේ භූමියේ අයිතිකාරයන් ලෙසයි හැසිරුණෙත් හැසිරෙන්නෙත්. බෞද්ධ ධර්මය තුළ රාජ්‍ය පාලනය ගැන හරි අපූර්වට සඳහන් වෙනවා. ඒත් අපේ බොහෝ පාලකින්ට ඒ පිළිබඳව මෙලෝ අවබෝධයක් නෑ. විශේෂයෙන් බෞද්ධ මූලධර්ම අතර පාලකයාසේම නිලධාරින්ද සතර අගතියෙන් තොර විය යුතු බවයි බෞද්ධ දර්ශනයේ දැක්වෙන්නේ. රාජ්‍ය පාලකයාසේම නිලධාරින්ද තීන්දු තීරණ ගැනීමේදී ඒ සඳහා පාදක කරගත යුතු මූලික ධර්මතා හතරක් සඳහන් වෙනවා. මොකද්ද මේ මූලික ධර්මතා හතර? 1. ඡන්ද අගතිය, 2. ද්වේෂ අගතිය, 3. බය අගතිය, 4. මෝහ අගතිය. අපි මුලින්ම බලමු ඡන්ද අගතිය කියන්නේ කුමක්ද කියලා නේද? යම්කිසි දෙයකට හෝ පුද්ගලයෙකුට ඇති කැමැත්ත බැඳීම නිසා යුක්තියයි සාධාරණයයි ඉක්මවා යුක්තියයි සාධාරණත්වයයි ඉක්මවා ඒවා අමතක කොට තමාට වාසි සැලසෙන ආකාරයට කටයුතු කිරීම, ඒ තුළින් යම් පාර්ශ්වයක් අගතියට පත් කිරීම, මේකට තමයි ඡන්ද අගතිය කියන්නේ. අපේ පාලකේ නිලධාරීන් කරන්නෙම ඡන්දාගතිය. ඒ බව ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්. කෙහෙලිය රඹුක් කැල්ලගේ ඖෂධ මගඩියේ ඉඳලා උදාහරණ එමටයි. දැන් මේ ඊයේ පෙරේදා. ඔය පොඩි මිනිහගේ වාහනේ වෙච්චි ත්‍රීවිල් එක ගේන්න තහනම්. පොඩි අයගේ වාහනේ වෙච්චි මෝටර් සයිකල් ගේන්න තහනම්. තීරණ සිංහලෙන් කිව්වොත් වාහන රටට ගේන්න තහනම්. ඒ ඩොලර් නැති නිසා. නමුත් ඒ තහනම ඇස්සෙත් 7-5ක බද්දක් ගෙවන්නේ නැතිව මොන්ටරෝ ලෑන්ඩ් ක්‍රූෂර් ඇතුළු කෝටි ගානක වාහන 112 කොරෙන් ගෙන්නලු. හරි පුදුමයි නේද? මේ එක් වාහනයක් අඩුම ගානේ කෝටි 4-5ක් වෙනවා. හරිද? රජයට බදු ගෙවලත් නැහැ. අනික වාහන ගෙන්නන්න තහනම්නේ. එහෙව් වෙලාවක සුපිරි වාහන ඔබටවත් මටවත් ගමේ බණ්ඩයියටවත් නීලක්කටවත් සුමනක්කටවත් ගෙන්න බෑනේ නේද? ඔව්, මේ තමයි පාලකීන් නිලධාරීන් සහ සමහර ව්‍යාපාරිකයින් භාවිත කරන ඡන්ද අගතිය. හොඳේ, ඊළඟට සතර අගතිය දෙවැන්න බලමු. ද්වේෂ අගතිය. යම් පුද්ගලයෙකු කෙරෙහි ඇති ද්වේෂය නිසා ඔහුට හෝ ඇයට අවාසි ලෙස කටයුතු කිරීම තීරණ ගැනීම. හරිද? එවිට යුක්තිය හා සාධාරණත්වයේ ඉක්මවා කටයුතු කරනවා. හරිද? ඒකට තමයි ද්වේෂ අගතිය කියලා කියන්නේ. ඒකට හොඳම උදාහරණය මේ දවස්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයක් හැටියට රටට පෙන්වන ද්වේෂය නේද? ඒ මරා ගන්න හැටි දැක්කහම මේ වගේ අයට නේද මේ රට බාර දීලා තිබුණේ කියලා ඔබට දැන්වත් හිතෙනවා නම් ඒ හොඳටම ඇති. හොඳේ, ඊළඟට මේ සතර අගතියේ තුන්වන කාර්යය භය අගතිය. ඒ කියන්නේ බලයට තර්ජනවලට බියෙන් යම් පාර්ශ්වයකට අගතියක් වන ලෙස තීරණ ගැනීම. හොඳේ, ඕන තරම් මේ රටේ නේද හැම තැනම දේශපාලනඥින්ගේ බලය තර්ජන හයිය, පොලිසිය බලය තර්ජන හයිය නේද? මොන තරම් පිරිසක් දුකට පීඩාවට අගතියට පත්වෙච්ච රටක්ද මේක නේද? ඒකට ආය අමුතු උදාහරණ ඕනේ නැහැ. රටේ නීතිය රකින්න ඉන්න පොලිසියට මිනිස්සු මොනතරම් බයයිද නේද? ඒ අය මොනතරම් අගතිගාමී තීන්දු ගන්නවද? පොලිසිය දේශපාලනඥින්ට බයයි. හරිද? පොලිස් ලොක්කා මැති ඇමතිලට බයයි. ඒ නිසා පොලිස් ලොක්කට පොලිස් පොඩ්ඩ බයයි. ඒ නිසා මොනතරම් අසාධාරණයට අයුක්තියට මිනිස්සු ලක්වෙන රටක්ද මේක නේද? සතර අගතියේ හතරවන කාරණාව මෝහ අගතිය. හරිද? හොඳ නරක වැරදි
වැරද්ද නිවැරද්ද තෝරගන්ට බැරුව ක්‍රියා කිරීම තමයි මෝහගතිය කියලා කියන්නේ. යුක්තිය ඉක්මවා කටයුතු කිරීම හරි නැත්නම් යුක්තිය නොදැක්ක වගේ සිටීම මෝහගතිය වෙනවා. හොඳේ අපේ රටේ පාලකින් සෙම බොහෝ නිලධාරීන් මේ සතර අගතිය තුළ ක්‍රියා කිරීම නිසා ඒ උන්දලගේ යසස කීර්තිය විනාශ වෙලා තියෙන්නේ. ඒකයි අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. නමුත් ඒ අයගේ හැසිරීම නිසා රටක් ලෙස මේ ලස්සන රට සුන්දර රට මේ රටේ කීර්තියටත් මොන තරම් හානි සිදුවෙලා තියෙනවද කියලා අදවන් බක්පුර පසළොස්වක පොහොය දිනයක සිහිපත් කිරීම වටිනවා කියලා අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා.